නම්මෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු 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 සීල අධිෂ්ඨාන කරගෙන මා කීවාට පසුව කියන්න. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම සතුන් මෙරීමෙන් වෙන්වීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම සොරකමින් වෙන්වීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. කාමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම වැරදිකාම සේවනයෙන් වෙන්වීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම බුරුකීමෙන් වෙන්වීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම මත්වතුරහා මද්ද්‍රව්‍ය භාවිතයෙන් වෙන්වීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ මා සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ අහපත පිණිසද පරලොව සුගතිය පිණිසද උතුම් නිවන අවබෝධය පිණිසද උපකාර වේවා සාදු 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 සාදු. මා සමග වන්දනා කරමු. නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම් රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනු රුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු 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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමාචානන්ද අනත්ත සංඥා ඉදානන්ද භික්ඛු අරඤ්ඤගතෝ ආරුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්ඛති චක්ඛුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා සද්ධා අනත්තා ජීවා අනත්තා රසා අනත්තා කායෝ අනත්තා පොට්ටබ්බා අනත්තා මනෝ අනත්තා ධම්මා අනත්තාති සාදු 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 ධර්ම ශ්‍රවණාබිලාසි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි ඔබ සියලු දෙනාම සූදානම් වෙන්නේ කල්ප ගානකින් මේ ලෝකයට පහළ වුණු අපට සරණ යාමට සිටින අපට පිළිසරණ වන ඒ තථාගත අරහත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාළ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේට ධර්මයේ කියලා දෙන උතුම් දේශනාවක් ශ්‍රවණය කරන්නට අපිට විවිධ දේවල් මේ කනට ඇහෙනවා බොහෝ දේවල් වැඩිපුරම ඇහෙන්නේ වැඩකට නැති හිස් දේවල් උදේ ඉඳලා හැන්දෑව වෙනකම් බලපුවම බොහෝ අයට ඇහෙන්නේ වැඩකට නැති හිස් දේවල් මේ රසයන් අතර ඊටාම වටිනාම රසය වෙන ධර්ම රසයේ ඇතිවන මේ ධර්මයේ අපිට ඇහෙන්නේ බොහෝම අඩුවෙන් ඒ වගේම අපි විශේෂ වශයෙන් සතුටු වෙන්නට ඕන මේ අපේ බෞද්ධයා නාලිකාව තුලින් අපිට නිරන්තරයෙන්ම ඇහෙන්නේ ධර්මයමයි ඒ නිසා අපට අද ලෝකේ බොහෝ දෙනෙකුට නිරන්තරයෙන්ම මේ නාලිකාව දෙස බලාගෙන හිටියොත් ධර්මය ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා හැබැයි අපේ ලෝකවාසී ලංකාවාසී ජනතාව වැඩි කැමති වෙන්නේ ධර්මය අහන්න නෙවෙයි එයයි කැමති වෙන්නේ ගීත අහන්න ටෙලි නාට්‍ය බලන්න චිත්‍රපටි බලන්න ක්‍රිකට් මැච් බලන්න ඒ වගේ විනෝදාත්මක වැඩසටහන් බලන්න කාටුන් බලන්න ඒකට තමයි කැමති මොකද ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ බුදුරජාණන් වහන්සේ නමක් කල්පගානකින් තමයි පහළ වෙන්නේ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අපිට අහන්න ලැබෙන්නේ කල්පගානකින්. දැන් මේක එදා තේරුණානේ දහම්සොඬ රජතුමාට. ඒ කාලේ එක බණ පදයක්වත් ලෝකේ නැහැ. එක දහම් පදයක්. දැන් අපිට සූත්‍ර 17,705ක් පමණ තිබෙනවා සූත්‍ර වශයෙන්. එතකොට ධම්මපදයේ විතරක් ගාථ 423ක් තියෙනවා. එදා එක ගාථාවක්වත් නැහැ. ඒ නිසා එතුමා තමන්ගේ රාජ්‍ය අතෑරලා එක බණ ඉස්සෙල්ලාම යව මුළු රට පුරා අනබෙර යව කවුරු හරි එක බණපදයක්වත් දන්නව නම් ඇවිල්ලා කියන්න කියලා. එක බණපදයක් දන්න කෙනෙක් හිටියේ නැහැ. ඒ පාර මෙතුමා රාජ්‍ය අතෑරලා වනගත වුණා මම බණපදයක් හොයා ගන්නවා කියලා. ඒ වෙලාවේ සක්‍ර දෙවියෝ මේක දිවසින් දැකලා යක්ෂ වේශයෙන් ඇවිල්ලා එතුමාට බණපදයක් කියලා දෙන ආකාරයෙන් ඒ යක්ෂයෙක් හැටියට මට බඩගිනි නිසා මට ආහාරයක් හැටියට මුකුත් කන්න ලැබෙන්න ඕන ඒ නිසා ඔබගේ ජීවිතේ මට දුන්නොත් මම බණපදයක් කියලා දෙන්නම් කියලා ඒ ගිවිසුමකට ඇවිල්ලා ඒකෙදිත් මෙතුමා කැමති වුණා ඒ ගිවිසුමට ඉස්සෙල්ලාම එයාට බණපදය ඇහෙන්න ඕන ඊළඟට එයා ජීවිතේ පූජා කරනවා එතකොට අපිට මෙතන පේනවා
මොන තරම් උනන්දුවක් ඒ දහම්සොඬ රජතුමා තුල ධර්මයේ අහන්න ධර්මයේ ඉගෙන ගන්න තිබුණාද කියලා. එතකොට අපේ ධර්මාශෝක මහාධිරාජයා මේ පෙරදිගේ 15 වෙත ශ්‍රේෂ්ඨතම අධිරාජයා මොන තරම් මුලින් චණ්ඩාශෝක නමින් හිටියත් පස්සේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රචාරය කරන්න මොන තරම් උත්සාහයක් ඒ වගේම කැපවීමක් කළාද කියන එක එතුමාගේ ජීවිතය තුළින් අපිට පේනවා. අද අපිට ලංකාවට බුදුදහම ලැබුණෙත් ඒ ධර්මාශෝක අධිරාජයාගේ ධර්ම ප්‍රචාරක වැඩපිළිවෙල නිසායි. එතකොට අද ඒකට හේතුව තමයි සියලු දාන අතර උසස්ම දානය ධර්ම දානය වීම. එසා මේ පින්වත්යත් ඒක කල්පනා කරගෙන ඒක තේරුම් අරගෙන කල්පනා කළා මේ නාලිකාව ඔස්සේ ලංකා ලෝකවාසී බෞද්ධ ජනතාවටම ශ්‍රවණය කරන්න ලැබෙන විදියට මේ ධර්ම දේශනාවක දායකත්වයේ දරලා විශාල පිරිසකට ධර්මය අහන්න සලස්වන්න ඕන කියලා. ඒ අනුව තමයි අද මේ ධර්ම දේශනාව පැවැත්වෙන්නේ. එතකොට අද අප ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඉතා වටිනා සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාවේ නම තමයි ගිරිමානන්ද සූත්‍රය. මේ සූත්‍ර දේශනාව දීර්ඝ සූත්‍ර දේශනාවක්. එසා මේ දේශනාව අපට මේ කාලය තුල සම්පූර්ණයෙන්ම අපට ඉගෙන ගන්න අමාරුයි. එසා අපි ඒකෙන් යම් යම් අපට වැදගත් වන විදියට ධර්ම කරුණු කියලා දෙන්න තමයි අපි අද බලාපොරොත්තු වෙන්නේ. ගිරිමානන්ද සූත්‍රය. ඒ කියන්නේ ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ මුල් කරගෙන දේශනා කරපු නිසා අපි කියනවා ගිරිමානන්ද සූත්‍රය කියලා. එදා ඒ කාලේ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත්නුවර ජේතවනාරාමයේ. ඒ වැඩ සිටින අවස්ථාවේදී ගිරිමානන්ද හාමුදුරුවෝ දුක්ඛිතෝ බාල්ල ගිලානෝ හෝති. දැඩිව දුක්ඛිත භාවයට ගිලන් බවට පත් වුණා. මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ඊටසේ ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට සැලකර සිටිය ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ බොහෝම ගිලන් බවට දැඩි ලෙස ගිලන් බවට පත් වෙලා ඉන්නවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ කාරණේ මුල් කරගෙන ආනන්ද හාමුදුරන්ට ඉගැන්නුවා මේ සංඥාවල් 10ක් දස සංඥා. මෙන්න මේ දස සංඥාව ගිහිල්ලා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට උගන්වන්න කිව්වා. ඒ උගන්වලා ඉවර වෙනකොට ඒක අහගෙන ඉන්න ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ ආබාධය සුවපත් භාවයට පත් වෙනවා කියන යමක් වෙනවද? එය එසේම සිදු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් උස්සෙල්ලාම ආනන්ද හාමුදුරන්ට තමයි මේ සංඥා 10 දස සංඥාව ඉගැන්වුවේ. එතකොට අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, පහාන සංඥා, ආදීනව සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා, ආනාපාන සති කියන මෙන්න මේ දස සංඥාව එදා උගන්වන්නට යෙදුණා. ඊළඟට මේ දස සංඥාව ඉගෙනගත්තු ආනන්ද හාමුදුරුවෝ ඒ ගිරිමානන්ද ස්වාමින් වහන්සේට මේ සංඥා ටික ඉගැන්වුවා. ඊට පස්සේ උන්වහන්සේගේ රෝගය සුවපත් වුණු බව තමයි වාර්තා වෙන්නේ. මේ උතුම් දේශනාව දැනට අවුරුදු දහස් ගණනක් මුළුල්ලේ අපේ පිරුවානා පොත් වහන්සේ තුල තියෙන සූත්‍ර 25ට ඇතුළත් වෙනවා. ඒතර මහපිරිත් දේශනාවෙන් පස්සේ දේශනා වෙන දේශනා අතර තියෙන ප්‍රධාන දේශනාවක් තමයි ගිරිමානන්ද සූත්‍රය. පළමු බණවර කියලා අපි කියනවා. ඒ පළවෙනි බණවරට අයිති වෙන ප්‍රධාන දේශනාවක් තමයි මේ ගිරිමානන්ද සූත්‍රය. එතකොට ප්‍රධාන වශයෙන් අපි මහපිරිත් දේශනාව දේශනා කරලා ධම්මචක්ක සූත්‍ර දේශනාව දේශනා කරන අතරතුර කාලෙදි මේ දේශනාව ශ්‍රවණය කරන්න ලැබෙනවා. එතකොට මේ දේශනාවේ තියෙනවා මේ පළමුවෙන්ම මේ මොකද්ද මේ අනිච්ච සංඥාව කියන්නේ? කතමා චානන්ද අනිච්ච සංඥා. ආනන්ද මොකද්ද මේ අනිච්ච සංඥා කියන්නේ? ඉදානන්ද භික්ඛු අරඤ්ඤගතෝවා රුක්කමූලගතෝවා සුඤ්ඤාගාරගතෝවා. ආනන්ද යම් භික්ෂුවක් ආරණ්‍යයකට ගිහිල්ලා ඊළඟට වෘක්ෂ මූලයකට ගිහිල්ලා සුඤ්ඤාගාරගතෝවා හිස් ගේකට ගිහිල්ලා ඉති පත්‍රි සංචික්කති. මෙන්න මේ විදිහට හිතනවා. මොකද්ද මේ වේදනා රූපං අනිච්චං. රූපය අනිත්‍යයි. වේදනා අනිච්චා. වේදනාව අනිත්‍යයි.
සංඥා අනිච්චා, සංඥාව අනිත්‍යයි. සංඛාරා අනිච්චා, සංස්කාර අනිත්‍යයි. විඥානං අනිච්ඡන්ති, විඥාණය අනිත්‍යයි කියලා හිතනවා නම් මෙන්න මේකට තමයි කියන්නේ අනිච්ච සංඥාව කියලා. දැන් මේ අනිච්ච සංඥාව බුදුදහම තුල තියෙන ඊටාම වටිනාම පුණ්‍ය කර්මයයි. අනිච්ච සංඥාව යම් කෙනෙක් මේ අනිත්‍ය වඩනවා නම්, මෙනෙහි කරනවා නම් එයාට ලැබෙනවා රහතන් වහන්සේලා සිය නමකට දෙන දාණයට වඩා පිනක් සිද්ධ වෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා සිය නමකට දෙන දාණයට වඩා පින් සිද්ධ වෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේටම දෙන දාණයට වඩා පින් සිද්ධ වෙනවා මේ අනිත්‍ය සංඥාව වඩනවා නම්. එතකොට දැන් මේ පුජ්‍යලයා කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයයි. දැන් මෙතන පංච උපාදානස්කන්ධ 4යි 3යි 7යි 3යි 10ක් තියෙනවා. මාත් එක්ක 11යි. පංච උපාදානස්කන්ධ ගණනාවක් දැන් gedara ඉඳගෙන ධර්මය ශ්‍රවණය කරනවා. මේ සියරම පංච උපාදානස්කන්ධ. අපි නම් දාගෙන ඉන්නවා. නිමල්, සුනිල්, කමල්, ලීලා, මාලා එහෙම දාගෙන තියෙනවා. ඒ වුණාට බලනකොට මොනවාද මේ පංච උපාදානස්කන්ධ? ඒතර රූපේ තියෙනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක් තියෙනවා. ඊළඟට ඒ නාම තියෙනවා. වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර කියන නාම තියෙනවා. එතකොට මේ නාම රූප. එතකොට දැන් රූපය කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන එකයි. ඒකට බැඳී යාම රූප උපාදානස්කන්ධයයි. එතකොට වේදනාවට බැඳිලා යනවා අපි. විඳීම මේක මොකද්ද මේ? අපිට තියෙනවා සැප වේදනා. ඊළඟට දුක් වේදනා. ඊළඟට සැප දුක් රහිත වේදනා. අදුක්කම සුඛ. එතකොට මේ විඳීම නම් වූ ඒ උපාදානස්කන්ධය. එතකොට වේදනා උපාදානස්කන්ධය කියන්නේ ඒකයි. වේදනාවට බැඳී යාම. අපි වේදනාවට බැඳිලා ගිහිල්ලා තියෙන. ඒකයි අපි කැමති රූපයක් දැකලා ඒකේ සැප වේදනාවක් වෙනකොට ඒක දිහා තව තව හැරි 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 බලන්නේ අපි ඇයි ඒ? ඒකට බැඳිලා තියෙන්නේ. ශබ්ද නැවත නැවත එක ගීතයේ කී වතාවක් අහනවා ඇතිද? කොච්චර ඇහුවත් ඇයි එපා වෙන්නේ නැත්තේ? ඒකට බැඳිලා තියෙන්නේ. ඒ විඳිනවා. ඊළඟට පහස, ඒකත් විඳිනවා. දැන් සමහර කෙනෙක් විවිධ වූ දේවල් පරිහරණය කරන්න, දැන් අපි කියමුකෝ කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි, මේවෙන් ලැබෙන යම්කිසි හොඳ පහසක් තියෙනවා නම් ඒකත් ලබන්න කැමතියි. ඒ විදිහට මේ පහස ලබනවා. ඊළඟට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පහම පංචකාම සම්පත්තියම ලබන්න කැමතියි. ඒවා තුළින් ලබන විඳීම, වින්දනය ලබනවා. දැන් රසයන් හොඳ ආහාරයක් ලැබලා ඒකට එයා කැමති වුණාම ඒ තමන් කැමති නම් ඒ ආහාරයට ඔන්න ඒ සැප විඳීමක් ලබනවා. ඉතින් ඒකට බැඳිලා යනවා. ඉතින් කොච්චර කෑවත් ඇති වෙන්නේ නැහැ. දැන් සමහර අය බැදුම් ගන්න කැමතියි. බැදුම්. ඉතින් හැම දිගටම හදාගෙන කනවා. මරණ ගම බැදුම් ඕනේ යාට. ඒකට බැඳිලා ගිහිල්ලා තියෙන්නේ. ඒතර විවිධ ක්‍රමයක්. ඉතින් සමහර අයට කොච්චර අපි කියමුකෝ දැන් හැදෙනවා මේ දියවැඩියා වැනි රෝගයක්. සීනි කන්න එපා කියනවා. ඒත් කනවා. ඒ සමහරලාට මේ කකුල් කපලා දැම්මත් කාලා දානවා. ඇයි ඒ? ඒ බැඳිලා ගිහිල්ලා තියෙන්නේ. නතර කරන්න කිව්වට නතර කරන්නේ නැහැ. තෙල් කෑම කන්න හොඳ නැහැ කියනවා කොලෙස්ටරෝල් තියෙනවා කියලා. ඒත් කනවා. නතර කරන්නේ නැහැ. බැඳිලා ගිහිල්ලා තියෙන්නේ. රසය. ඒක තමයි මේ ලෝකයේ ස්වභාවය. පුජ්‍යලයා මේවට අහු වෙලා ඉන්නේ. මේවට අහු කරලත් ඉන්නවා. මේ අහු කරනවා කියන්නේ මේකේ අපි ගත්තොත් ප්‍රධාන වශයෙන්ම නොපෙනෙන බලවේග ක්‍රියාත්මක වෙනවා. මේ ලෝකයේ අති දැවැන්තම ප්‍රශ්නේ තමයි නොපෙනෙන බලවේගත් එක්ක කටයුතු කිරීම. අති අමාරු කාර්යයක්. පේන අයත් එක්ක මොනවා හරි කරන්න ඕන අපිට ඉස්සරහට කවුරු හරි බල්ලෙක් එලෝගෙන එනවා. අපිට පුළුවන් නේ මගේ අරලා යන්න බල්ලා එලෝගෙන එන බව පේනවනේ. යක්ෂයෙක් එලෝගෙන එනවා. පේනවද? මල පෙරේතෙක් ඉන්නවා. පේනවද? ඊළඟට වෙන මොකෙක් හරි ඉන්නවා. පේන්නේ නැහැ. ඊළඟට මාරයෙක් ඉන්නවා. පේන්නේ සමේ නොපෙනෙන අයත් එක්ක තමයි ගනුදෙනුව කරන්න අමාරු. ඒ නොපෙනෙන අයට හුඟක් දේවල් කරන්න පුළුවන් පේන අයට වඩා. එයාට පුළුවන් අපිව රාගයට පොළඹවන්න, අපිව ද්වේෂයට පොළඹවන්න, මෝහයට පොළඹවන්න. අපේ දුර්වලතාවයක් දැනගෙන ඒ තුලින් එයාට වැඩ ගන්න පුළුවන්. ඒගොල්ල තමයි
නොපෙනෙන පාප මිත්‍රයෝ කියලා අපි පෙන්වලා දෙන්නේ. එතකොට දැන් ඒ බුදුරජාණන් වහන්සේගෙන් දවසක් බුදුරජාණන් වහන්සේ දවසක් මාර්යාගෙන් අහුවා, මාර්ය ඔබට අයිති පිරිස කවුද? යම් කෙනෙක් මේ රූපය මගේ කියනවා නම් එයා මගේ. සබ් ඒ කියන්නේ මේ ඇස රූපේ නෙමෙයි, ඇස. මේ ඇස මගේ කියනවා නම් කන මගේ කියනවා නම් නාසය මගේ කියනවා නම් දිව මගේ කියනවා නම් කය මගේ කියනවා නම් මේ සියලු දෙනාම මගේ තමයි. එතකොට මේ ලෝකේ ඉන්නේ සියලු දෙනාම මගේ කියාගත්තු ගමන් ඉන්නේ. කවුරුත් කියනවාද මේ ඉස්සෙල්ලා මම සඳහන් කරා මෙතන ඉන්නවා 10 දෙනෙක්. මෙතන තියෙන්නේ උපාදානස්කන්ධ 10ක් කියලා මම සඳහන් කරා. දැන් කවුරුත් එහෙම කැමති වෙනවද? මම මේ උපාදානස්කන්ධ 10ක් ආවා වුණ මේ පහක් ආවා. එහෙම කියන්නේ නැහනේ. පංච උපාදානස්කන්ධයක් ආවා වුණ ගෙදෙට්ට. එහෙම කතා කරන්නේ නැහනේ. මම ආවා මට ඕන මගේ එහෙමනේ කියන්නේ. මේ පංච උපාදානස්කන්ධයක් වෙන්න මේ ගෙදර පංච උපාදානස්කන්ධ තියෙනවා. එහෙම කතා කරන්නේ නැහැ. ඒ මොකද අපිට අවබෝධයක් නැහැ. රහතන් වහන්සේලා එහෙම නෙමෙයි. උන්වහන්සේලාට නිතරම පේන්නේ පංච උපාදානස්කන්ධයක් තියෙනවා. දැන් උන්වහන්සේ එක රහතන් වහන්සේ නමකට ණයක් දෂ්ට කරා. ණයක් දෂ්ට කරාට පස්සේ උන්වහන්සේ දන්නවා දැන් පිරුණම් පානවා කියලා. දැන් විෂ යනවා. දැන් අපිට ණයක් දෂ්ට කරාම අපි කෑ ගන්නවා බුදුම්මේ අපිව ගෙනියන්න මැරෙන්නේයි අම්මෝ ස්පිරිතාලට ගෙනියන්නෝ කියලා කෑ ගහයි. රහතන් වහන්සේ කොහොමද? මේ තව පොඩ්ඩකින් මේ ශරීරයේ බිඳිලා යනවා. මේක ඇඳ එලියෙන් තියන්න කියලා කිව්වා. ඔයගේ පිළිගන්නෙන් තියන්න කිව්වා. තව පොඩ්ඩකින් මේ ශරීරයේ බිඳිලා යනවා. ඒ කියන්නේ දැන් පිරුණම් පානවා. එලියෙන් තියන්න කිව්වා. එන රහතන් වහන්සේලාගේ අවබෝධය අපි නැද්ද කෝටියක් වටින හරි ඉන්ජෙක්ෂන් එකක් ගහන්නකෝ මට තව විනාඩියක් හරි ජීවත් වෙන්න කියලා අපි කෑ ගහයි. ඒ තමයි සාමාන්‍ය අවබෝධයක් නැති පුජ්‍යලයා. ඒතර අවබෝධයක් තියෙන මේ පංච උපාදානස්කන්ධය ගැන දන්න කෙනා අන්න ඒ විදිහටයි කටයුතු කරන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ සරණ ගිය කෙනෙකුට මේ සූත්‍ර ධර්ම ඉගෙන ගන්න කෙනෙකුට විතරමයි මේවා දැනගන්න ලැබෙන්නේ. මේවා ටෙලිනාට්‍ය හරහා එන්නේ නැහැ. මේවා මේ එක එක චිත්‍රපටි හරහා ලැබෙන්නේ. මේවා මැච් හරහා ලැබෙන්නේ. මේවා විනෝදාත්මක වැඩසටහන් හරහා ලැබෙන්නේ. මේවා ධර්මයේ හරහාම පමණයි ලැබෙන්නේ. ධර්මයේ තුලින්. එතකොට දැන් අනිත්‍ය සංඥාව කියලා කියන්නේ රූපය අනිත්‍යයි වෙනස් වෙනවා. වේදනාව අනිත්‍යයි වෙනස් වෙනවා. සංඥාව අනිත්‍යයි වෙනස් වෙනවා. සංස්කාර අනිත්‍යයි. විඥානය අනිත්‍යයි කියලා කල්පනා කිරීමයි. ඒතර රූපය අනිත්‍යයි. දැන් මෙතන තියෙන මේ රූප ටික ඒ කාලේ තිබිච්ච රූප නෙමෙයිනේ දැන් තියෙන්නේ. ඒ කාලේ තිබුණේ වෙනස් රූප. දැන් මේ සමහර උපාසිකා මෑණිවරු ඒ කාලේ තරුණ කාලේ ඒ ඡායා රූප ආරම්භ බලපුවම පේනවා ඒ කාලේ හැටි. දැන් වෙනස්. දැන් මේ ඉදිරි පිට ඉන්නත් මේ දියණිවරු දෙපළක්. ඒගොල්ලෝ තව කාලයක් ගියාම සම්පූර්ණ ඔය වයසක උදවියගේ ගානට යනවා. දැන් අපි තවත් වයසට යනවා. රූපේ වෙනස් වෙනවා. මේ බලන් ඉන්නේදී වෙනස් වෙනවා. ඊළාට වේදනාවත් වෙනස් වෙනවා. හැමතිස්සෙම සැප තියෙන්නේ. හැමතිස්සෙම දුක් තියෙන්නේ. හැමතිස්සෙම මධ්‍යස්ථ සැප දුක රහිත විදියට ඒ විදියට තියෙන්නේ. ඒකත් වෙනස් වෙනවා. දැන් සමහර ලාවට මේ මෙතන මේ ඉඳ ගන්නකොට ජම් කිසි ආකාරයකින් ඔන්න මධ්‍යස්තව හිටියා වෙන්න පුළුවන්. ටික වෙලාවක් යනකොට කකුල් දෙක කකියන්න ගන්නවා. ධනිස් රිදෙනවා. හැබැයි මේක මේ සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ වේදනාව මේ පංචකාම සම්පත්තියත් එක්ක තියෙන වේදනාවක් නෙමෙයි. පංචකාම සම්පත්තියෙන් බැහැර වෙච්ච වේදනාවක්. මේක මේක සාමාන්‍යයෙන් විශේෂයෙන්ම ධර්මයේ පැත්තට යොමු වෙච්ච ආගමානුකූල පැත්තට යොමු වෙච්ච එකක්. ඒ නිසා මේකේ තියෙන වීත රාගී බව. මේ රාග ద్వේෂ මෝහත් එක්ක ඇති වෙන පැත්තක් නෙමෙයි මෙතන තියෙන්නේ. නමුත් මේ අපි වෙනත් දෙයක යෙදුනොත් ඇස කන නාසය දිවකය මන දිවකය මෙන්න මේවා පිනවන්න යන වෙලාවකට අපිට වේදනාවක් ඇති වුණොත් ඒකේ වේදනාව තියෙන්නේ පංචකාම සම්පත්තියත් එක්කමයි. පංචකාම සම්පත්තිය නැතුව නෙමෙයි. දැන් මේ වේදනාව සාමාන්‍යයෙන් ගැටලුවක් නැහැ. ඔව්. ඊළඟ එක, ඒතොර වේදනාව කියන එකත් අනිත්‍යයි. ඒක දැන් ඒකත් වෙනස් වෙනවා. ඒක පැත්තකට කකුල හරවගෙන ඉන්නකොට රිදෙනවා. ආයෙ අනිත් පැත්තට හරවගත්තම වෙනස් වෙනවා. දැනම අපිට පේන අනිත්‍යයි. ඊළඟට
සංඥාව ඒ වේදනාවේ හඳුනා ගැනීම. දැන් මේ සැපයි, දැන් දුකයි, දැන් මධ්‍යස්ථයි කියලා මෙන්න මේවා සේරම හඳුනා ගන්න ඕනේ. ඒකත් වෙනස් වෙනවා. අර විඳීම වෙනස් වෙනකොටම හඳුනා ගැනීමත් වෙනස් වෙනවා. ඊළඟට සංස්කාර. දැන් සංස්කාර කියලා මේ පංච උපාදානස්කන්ධයේදී සංස්කාර කියලා කියන්නේ මේක සංස්කාර කියන එක සාමාන්‍යයෙන් ටිකක් ගැඹුරු සහ උඟක් විග්‍රහ කළ යුතු වචනයක්. එක එක තැන්වල වෙනස්. දැන් අපි ගත්තොත් නාම රූප විග්‍රහයේදී සංස්කාර කියලා කියන්නේ කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර, චිත්ත සංස්කාර. මේ පංච උපාදානස්කන්ධය තුල සංස්කාර කියලා කියන්නේ චේතනා, රූප සංචේතන, ශබ්ද සංචේතන. ඒ කියන්නේ රූපය මුල් කරගෙන හටගන්නා වූ චේතනාවක්. ශබ්දය මුල් කරගෙන හටගන්නා වූ චේතනාවක්. ගඳ සුවඳ මුල් කරගෙන හටගන්නා වූ චේතනාව. ඊළඟට ගඳ සුවඳ, රූප, ශබ්ද, ගන්ධ, ස්පර්ශය මුල් කරගෙන හටගන්නා වූ, රසය මුල් කරගෙන හටගන්නා වූ, ඊළඟට ස්පර්ශය මුල් කරගෙන හටගන්නා වූ. මෙන්න මේ විදිහට හටගන්නා වූ චේතනාවල් පහට තමයි අපි කියන්නේ සංස්කාර කියලා. රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියන මේවා මුල් කරගෙන යම් කිසි චේතනා පහළ වෙනවා නම් ඒ සියල්ලම තමයි සංස්කාර කියන්නේ. ඒකත් වෙනස් වෙනවා. රූපය මුල් කරගෙන හටගන්නා වූ චේතනා වෙනස් වෙනවා. ශබ්දය මුල් කරගෙන හටගන්නා වූ චේතනාවල් වෙනස් වෙනවා. වරින් වර වෙනස් වෙවි යනවා. දැන් අපිට කොච්චර දේවල් තියෙනවද හිතන්න නේද? අපි මේ විදිහට කල්පනා කරලා බලනකොට මේ එක සංඥාවක් අරගෙනම කොච්චර කාලයක් අපට ධර්මානුකූලව ධර්ම මානසිකාරයේ යෙදෙන්න පුළුවන්ද? මම අපි මොනවද කල්පනා කරන්නේ ඒ වුණාට? සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, කලා, ක්‍රීඩා අවශ්‍යයි. ඒ වුණාට ඒව ලෞකිකයි සේරම. දැන් අමාර අයට මේවයින් තොර ලෝකයක් නැහැ. කුලය, නිලය, බලය, සල්ලි, වත් පොහොසත්කම්, ඉඩකඩම්, අධ්‍යාපනය, දරුවෝ, ලස්සන මේවට වඩා දෙයක් නැහැ. මේ ධර්මයේ පිළිබඳ අන්තිමේදී කැරකිලා කැරකිලා ඇඳට වැටුනම තමයි ධර්මයේ මතක් වෙන්නේ. මේ හිටියට දැන් ඔබ අද මේ දේශනාව අහගෙන ඉන්න නිවසේ ඉඳලා ඉන්න ඇයටත් මම කියන්නේ මේ හොඳට හතර හන්දි පණ තියනකන් අර ලෞකික එකේම යෙදිලා ඉන්නවා. කොච්චර කිව්වත් ලෝකෝත්තර පැත්ත ගැන හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ මේ ලෝකෝත්තර කාරණාව කියලා දෙන්න. දැන් උන්වහන්සේට මේ කණ්ඩ හම්බ කරන හැටි කියලා දෙන්න එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඔබ ඕන කෙනෙකුට තේරෙනවා. ඔය ආර්ථික විද්‍යාඥයෙකුට කියන්න පුළුවන් කණ්ඩ හම්බ කරන හැටි. ඊළඟට රට පාලනය කරන හැටි ගැන කියලා දෙන්න පුළුවන් දේශපාලන විද්‍යාඥයෝ කියලා ඉන්නවනේ. ඒ වුණාට සංසාරයෙන් ඈතර වෙන හැටි කියලා දෙන්න පුළුවන් කාටද? ඒ බුදුරජාණන් වහන්සේට පමණමයි. ඒතර මේ සංසාරයෙන් ඈතර වෙන්න නම් අනිවාර්යයෙන්ම අපි ධර්මයේ තුල ඉන්න ඕන. ඒ නිසා තමයි මේක වැදගත් වෙන්නේ. මේකට කියන්නේ ධර්මඥානෙ දියුණු කරනවා කියලා. අපේ රටේ අඩුම දේ ධර්මඥානයයි. අනිත් ඥාන ඕන තරම් තියෙනවා. දේශපාලනය කතා කරලා බලන්න කොහොමද කියලා. කියයි අලගියතෙන් මුලගියතෙන් වැලගියතෙන් සේරම කියන මුලේ ඉඳලම. විස්තර වාර්තා සෑහෙන කියන දන්නවා. ක්‍රීඩා කතා කරන්න ගියොත් කාය කරය සේරම කියන වාර්තා එක්ක. කලා කටයුතු කතා කරන්න ගියම සේරම චිත්‍රපටි කියනවා. ඒක නාට්‍ය කියනවා. රංගපාපු නළුව නිලිය සේරම කියනවා. මේ සේරම කිව්වට ධර්මයේ ගැන කතා කරන්න ගියම ගොළු වෙනවා. හැබැයි ඔළුවේ තියෙන්නේ මොකද්ද? අපි දන්නවා. දැන් මේ අනිත්‍ය සංඥාව යනු කුමක්ද කියලා ඇහුවට දන්නවද? දන්නේ නැහැ. දැන් මේ දේශනාව අහගෙන ඉන්න සමහර අය දන්නවා. සමහරු දන්නවා සුළු පිරිසක්. බහුතරයක් දන්නේ නැහැ. ඒ නිසා තමයි මේවා වැදගත් වෙන්නේ. ධර්මඥානය ඇති කර ගැනීම. ඒතොර අනිත්‍ය සංඥාව. මෙන්න මේක ගිහිල්ලා උගන්වන්න කිව්වා කාටද? ගිරිමානන්ද ස්වාමින් වහන්සේට. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කර අනාත්ම සංඥාවත් උගන්වන්නට ආනන්ද අනාත්ම සංඥා අනාත්ම සංඥාව. දැන් අනිකුත් සියලු ආගම් ආත්මයක් තිබේ කියලා තමයි හිතාගෙන ඉන්නේ සහ උගන්වන්නේ. ඒ කියන්නේ තමන්ගේ වසඟයේ පවත්වන්න පුළුවන් දෙයක් කියන එක තමයි කියන්නේ. මේ කෙස් ටික අපිට පාලනය කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ දේශනාවට අනුව. දත් ටික පාලනය කරන්න පුළුවන්. ඊළඟට හැම පාලනය කරන්න පුළුවන්. ඇඟ පාලනය කරන්න පුළුවන්. ඒ සේරම කරන්න පුළුවන් ඒ දේශනාවලට අනුව. ඒ වුණාට
ඒ පාලනය කරන්න පුළුවන් වුණාට කොණ්ඩේ පාට කර ගන්නවා, කළු කර ගන්නවා. ඉල්ලීමක් කරලා මේව කරගන්නේ. දැන් අනාත්ම සංඥාව කියන්නේ අනාත්ම ආත්මයක් තිබේ නම් කොණ්ඩේ මේ සුදු වෙනකොට ඉල්ලීමක් කරන්න පුළුවන් කරුණාකර කළු වෙන්න කියලා. එතකොට කළු වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඉල්ලීම් කරලා බලනවත් දන්නේ නැහැ. කොහොම හරි ඊට පස්සේ කළු කරගන්නවා. ඒ ඕන කෙනෙක් ඒ කළු කර ගැනීම තමයි කරන්නේ. අපේ ආගමික කට්ටිය, අන්‍යාගමික කට්ටිය තේරුම ඒකම තමයි කරගන්නේ. ඒ මොකද ඒ කොණ්ඩේ එහෙම ඉල්ලීමක් කරලා හදාගන්න බෑ. දැන් දත් ටික වැටෙන්න කලින් ඉල්ලීමක් කරන්න පුළුවන් ඕන නම් මේ පොඩි කාලේ ඉඳලා කරන්න පුළුවන් නේ. කරුණාකර මම මේ ඊටාම කරුණාවෙන් කියන්නේ. ඔය අනිත් අයගේ දත් වැටුණාට කමන්නේ, අපේ අම්මගේ දත් වැටුණාට කමන්නේ, තාත්තගේ දත් වැටුණාට කමන්නේ, ආච්චිගේ සීයාගේ දත් වැටුණාට නම් කමන්නේ. මම මේ මගේ දත් වලට දැම්ම ඉඳලා කියන්නේ. කරුණාකර දත් ටික වැටෙන්න එපා. අහනවද? අහන්නේ අන්තිමේදී දත් සෙට් එකක් දාගෙන ඉන්න වෙලා තියෙනවා. සමහරව දත් සෙට් දාගන්න නැතුව ස්වභාවික විදියට ඉන්නවා. හරි ලස්සනයි එතකොට ඒ ආච්චිලා එන. ඒ සීයලා එන. අපි දත් සෙට් දාගත්තම අර ස්වභාවික ගතිය නැතු වෙලා යනවනේ. දැන් අපේ පැරණි ආච්චිලා සීයලා එහෙම hina වෙනකොට එහෙම අර මේ පැරණි ක්‍රමයට හරීම සිරියාවන්තයි. දැන් ඉතින් අලුත් ක්‍රමයට දාගන්නවා දත් සෙට් එකක්. දාපුවම තේරෙනවා අපිට බැලුව බැලමට දත් සෙට් එකක් දාලා තියෙන්නේ කියලා. ආත්මයක් නැහැ. බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අපේ වසඟේ පවත්තන්න බෑ. වෙනස් වෙනවා. මම ඒකෙන් අදහස් කරන්නේ දත් සෙට් එකක් කියන එක ඒ දාගන්න ඕනේ නැහැ කියන එක නෙවෙයි. කොණ්ඩේ පාට කරන්න එපා කියන එක නෙවෙයි. ලස්සනට ඉන්න එපා කියන එක නෙවෙයි. අවබෝධයෙන් කරගන්න ඕන. දැන් සමහර කෙනෙක් උත්සාහ කරන්න පුළුවන් මේක මට දිගටම පවත්තන්න පුළුවන් එක. එහෙම කරගත්තොත් එයා අමාරු වෙනවා. සමාජයේ ලස්සනට පෙනී සිටීම සඳහා ලස්සනට පෙනී සිටිනවා කියන්නේ අනිත්යයට ප්‍රසාද ජනක ලෙස ඉන්න ඕන. අපි නිකන් හඩු පෙරාගෙන කෙනෙක් දැක්කට පස්සේ උදේ පාන්දර දැක්කම නිකන් එයාගේ මූණ නිකන් එයාටත් අප්‍රසන්න වෙන විදිහට නෙමෙයි අපි ඉන්න ඕන. අපි ලස්සනට මැරෙන තුරු ජීවත් වුණාට කමක් නැහැ. හැබැයි අවබෝධයෙන් මේ ශරීරය අපි අරගෙන යන්නේ නැහැ කියන එක. එතකොට අනාත්මයි. මේ ජීවිතයේ ආත්මයක් නැහැ. අපේ වසඟේ පවත්තන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇස අනාත්මයි. අන්න බලන්න. කතමාච ආනන්ද අනත්ත සංඥා. ඉදානන්ද වික්ඛු අරඤ්ඤගතෝ රුක්ඛමූලගතෝ ශුඤ්ඤාගාරගතෝ इति පටිසංචික්කති. චක්කුං අනත්ත රූපං අනත්ත සෝතං අනත්ත සද්දං අනත්ත ගාණං අනත්ත ජීවා අනත්ත රසා අනත්ත පොට්ටබ්බ අනත්ත ධම්මා අනත්ත ආදි වශයෙන් ඒ සියල්ලම අනාත්මයි කියලා දේශනා කරනවා. එතකොට ඇස අනාත්මයි. ඇසට පේන රූපත් අනාත්මයි. කන අනාත්මයි. කනට ඇසෙන ශබ්දත් අනාත්මයි. ඒ කියන්නේ අපේ වසඟේ පවත්තන්න බෑ. නාසය අනාත්මයි. නාසයට දැනෙන ගඳ සුවඳත් අනාත්මයි. දිව අනාත්මයි. දිවට දැනෙන රසත් අනාත්මයි. කය අනාත්මයි. කයට දැනෙන පහසත් අනාත්මයි. මනස අනාත්මයි. මනසට දැනෙන අරමුණුත් අනාත්මයි. ඒතර දැන් ඔන අනාත්ත සංඥා කියන්නේ ඒකයි. දැන් මෙන්න මේ විදිහට කල්පනා කරන්න කියලා දෙන්න කියලා කිව්වා. දැන් අපි එහෙම කල්පනා කරනවද? නැහැ. අපි හිතාගෙන ඉන්නේ අපි සදාකාලිකව ජීවත් වෙනවා. අපි මැරෙන්නේ නැහැ. ඒස අඟලක්වත් වෙන කෙනෙකුට දෙන්න හොඳ නැහැ මේ ඉඩමේ පැත්තකින්. ඒක මේ අනිත් කෙනෙක්ව මරලා හරි කමන්නේ නැහැ. ඒ කෑල්ල බේර ගන්න ඕන. එහෙමනේ අපි කල්පනා කරන්නේ. අපේ ජනතාව කල්පනා කරන්නේ එහෙමයි. ඒ නිසා ඕනම දෙයක් ලබා ගන්න හදනවා අධාර්මික ක්‍රමවලින්. මොකද තමන් දන්නවා තමන් සදාකාලිකව ජීවත් වෙනවා කියලා. ඒ ඉන්න ගම මැරිලා යනවා එකපාරටම. අඳහනේ තියෙන අවුරුදු 80යි කියලා. අවුරුදු 40ෙන් මැරිලා යනවා. ඉතින් අර අවුරුදු 80 ගැන සැලසුම් ගහ ගන්නවා. සැලසුම් ගහගෙන ඉන්නවා. ඉතින් අනිත් එක සීල් සමාදන් වෙන්න යන්නත් කල්පනා කරන්නේ කොයි කාලේද? සම්පූර්ණ සේරම ඇඟ සම්පූර්ණ නැංගන් නැගිට ගන්නම බැරි වෙලා යන කාලයක් එනවානේ. අන්න ඒ කාලේ ඉතින් වෙන වැඩක් කරන්නම බෑනේ. සමහරවල් ටීවී එකවත් බලා ගන්න බෑ. ඒ කාලේදී පන්සලට එන අපරාධ කියන්නේ බෑ සීල් ගන්න. ඒතර මොකක්වත් කරගන්න බෑ. ඒ ඇවිල්ලා හොඳට දානේ වල්දලා නිදාගෙන ඉඳලා ගෙදර යනවා. බහුතරයක් ඕකයි කරන්නේ. ඉතින් අර වර්තමානයේ හොඳ තරුණ උපාසක උපාසිකා පිරිසක් මේ රටේ හැදිලා තියෙනවා. උපාසක උපාසිකා පිරිසක් තරුණ. දැන් ලංකාවේ ඒ කාලේ හිටන් හිටියේ මේ උපාසක උපාසිකා කියන්නේ වයසක කියන එකනේ. උපාසක උපාසිකා කියන්නේ මේ චූටි කාලේ ඉඳලම උපාසක උපාසිකා. තෙරුවන් සරණ ගිය ආර්ය ශ්‍රාවකයෙකුට අපි කියන්නේ උපාසක.
පිරිමි කෙනෙක් නම් කාන්තා කෙනෙකුට කියන උපාසිකා කියලා. දැන් අපේ රටේ ඉන්නවා ඒ වගේ තරුණ උපාසක මහත්තුරු ඉන්නවා, උපාසිකාවරු ඉන්නවා. ඒගොල්ලෝ දැන් පටන් අරන් තියෙනවා. ඒගොල්ලන්ට තේරිලා තියෙනවා මේක ලේසි ගමනක් නෙවෙයි. අපි කොයි වෙලේ මැරෙයිද දන්නේ නැහැ. මැරිලා යයිද දන්නේ නැහැ නිරයේ. මැරිලා යයිද දන්නේ නැහැ තිරිසන් ලෝකේ. මැරිලා යයිද දන්නේ නැහැ පෙරේත ලෝකේ. ඒ නිසා අපි මේකෙන් ගැලවෙන්න ඕන කියලා කල්පනා කරලා තියෙනවා. දැන් සමහරු එහෙම කල්පනා කරගෙන ඒ විදිහට යනකොට සමහර අය ඒවට අකුල් හෙලනවා. දැන් මේ රටේ ඉන්නවා සමහර අය ඉන්නවා පාප මිත්‍රයෝ. ගෙදරම ඉන්නවා. සමහරලාට ස්වාමියාම පාප මිත්‍රේ. ස්වාමි දියණියට සිල් ගන්න යනකොට බයිනවනේ. පන්සල්ට යනකොට බයින. තමද පන්සලෙම පදිච්ච වෙනවා. බනිනවා. මේ ඊයේ පෙරේද එක මෑණි කෙනෙකුට බැනලා තිබුණා. මේ ස්වාමියා මට මේ මෑණිය දුරකතනෙන් අමතලා කිව්වා, අනේ ස්වාමීන් වහන්ස මට පිළිසරණ වෙන්න. මම ඔබ මොකද මෑණියෝ, මම පහන් දල් බුදුරජාණන් වහන්සේට පහන් දල්වනවා කියලා මහත්තයා බනිනවලු. ඔය පහන් දල්වන්නේ මගේ සල්ලි වලින්. මගේ සල්ලි වලින් තමයි ඔය පහන් දල්වන්නේ කියලා පහන් දල්වන්න එපා කියලා බනිනවලු බුදුරජාණන් වහන්සේ පහන් දල්වන්න එපා කියලා. ඊළඟට බනිනවලු, ඔය බුදුහාමුදුරුවෝ අපිට කන්න දෙන්නේ මොන තරම් පාප කාරී පුජ්‍යලියෝද මේ. මෙන්න මේ ජාතිය මේ රටේ ඉන්නවා. ඔය එක්කෙනයි දෙන්නයි අපිට අහුවෙන්නේ. සමහර අම්මල තමන්ගේ දුක දරාගෙන ඉන්නවා. ඉතින් ඒ අම්මා මට අඬමින් කිව්වේ, අනේ බුදු පුතේ මට පිළිසරණ වෙන්න කියලා. කොහොම පිළිසරණ වෙන්නද? දැන් මම ඒ ගෙදරට ගිහිල්ලා කතා කරොත් එහෙම අර පුජ්‍යලයාගේ හැටි මම දන්නවා. මටත් හොඳට දෙකක් අහගෙන තමයි එන්න වෙන්නේ. මේ ආමුදුරංගේ පාඩුවේ පන්සල්ට වෙලා ඉඳි ගියේ. මොකද මද්ද්‍රව්‍ය පානය කරන පුජ්‍යලයෙක්. ඒ පුජ්‍යලයා. ඒතොර මේ වගේ පිරිස් මේ රටේ ඉන්නවා. ඉතින් මේක අපි බොහොම උපේක්ෂාවෙන් දකින්න ඕන. උපේක්ෂාවෙන් කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේම ඥාතියානේ දේවදත්ත කියන්නේ. බුදුරජාණන් වහන්සේටත් ගල් පෙරළුවනම්. ඉතින් මේ අපිට බයිනවා කියන එක, ගහන්න එනවා කියන එක කවර කතාවද? ඉතින් මේවා අපි ඉවසන්න සිදු වෙනවා. ඒකත් බුද්ධ학මයි. ඒකත් බුද්ධ학ම. එතකොට පින්වත්නි, දැන් මේ අනාත්ම සංඥාව කියලා කියන්නේ ඒ විදිහට මේ අනාත්ම වශයෙන් දැකීමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන මේ සියල්ලමත් ඒ ආයතන සහ ආයතනවලට ඇතිවන අරමුණු. ඒ සියල්ලම අනාත්ම ලෙස දැකීමයි. තමන්ගේ වසඟේ පවත්වන්න බෑ කියන එක. ඊළඟට අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා. අසුභ සංඥා කියලා කියන්නේ මේක අපිට හොඳට තේරුම් ගන්න පුළුවන් දෙයක්. අපි දන්නා කරුණා. අපි නිතර අහලා තියෙන දෙයක්. හැබැයි මෙනෙහි කරන්නේ නැහැ. ධර්ම මානසිකාරයේ යෙදෙන්නේ නැහැ. මොකද්ද අසුභ සංඥා කියලා කියන්නේ? මේ අපට තියෙනවා ප්‍රධාන වශයෙන් මේ ශරීරයේ මුල ඉඳලම ශරීරයේ යටිපතුලේ ඉඳලා හිස් මුදුන දක්වා මේ කය වැහිලා තියෙන්නේ. මේ සමෙන් වැහිලා තියෙන මේ කය නොයේ ආකාරයේ අසුභ දේවල් වලින් පිරීලා තියෙනවා. ඒවට අපි කියනවා දෙතිස් කුණප කියලා. ඒවට කියන්නේ දෙතිස් කුණප කියලා. මේක හුඟක් අය දන්නා දෙයක්. මොකද්ද? අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහරු අට්ටි අට්ටි මිජ්ජාවක්කං ආදි වශයෙන් මෙනෙහි කිරීමයි. එතකොට මේ ශරීරය, මේ ශරීරයේ තියෙනවා කේස්, ලෝම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, කුඩා බඩවැල්, මහ බඩවැල්. එතකොට පිත්තාසය, අක්මාව, සෙම, සොටු, සැරව, උරුණු තෙල්, කඳුළු, දහදිය, සඳමිදුළු, මලමුත්‍රා ආදී මේ වගේ නොයෙක් ආකාරයේ අපිරිසිදු දෑ තමයි මේ ශරීරය තුල තියෙන්නේ. ඒ වුණාට අපේ පිරිස බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ, හුඟක් අය හිතාගෙන ඉන්නේ මේ ශරීරය හරි පිරිසිදු එකක්. හරි පවිත්‍ර එකක්. මේක හරි ප්‍රසන්නයි. එහෙම හිතාගෙන ඉන්නේ. ඒ වුණාට මේකේ ස්වභාවය තමයි නිතරම අපවිත්‍ර වෙනවා. දහඩිය දමනවා. ඊළඟට කුණු ගෑවෙනවා. අසුචි මුත්‍රා ආදී දේවල් හැදෙනවා.
ඒ වගේම කඳුළු එනවා, සේම හැදෙනවා. මේ වගේ විදියට මේ ශරීරය නිරන්තරයෙන්ම අපවිත්‍ර වෙනවා. දැන් අපි උත්සාහ කරන්නේ අපවිත්‍ර වෙන්න වෙන්න සෝද ගන්නවා. නානවා, පුළුවන් නම් තුන් පාරක් හරි නා ගන්න හදනවා. ඊළඟට ඇඟ හොදන්න හදනවා. විවිධ සුවඳ විලවුන් ආලේප කරනවා. ආලේප සමහර අය ඒ වෙනුවෙන්ම දවස සෑහෙන කාලයක් ගත කරනවා. ඒ කියන්නේ නියපොතු වෙනමම කපන්න, ඒ සඳහා වෙනමම උපකරණ, කොණ්ඩේ පීරීමට වෙනම ක්‍රමවේද, කොණ්ඩේ හදන්න වෙනමම. සමහර අය ගොතනවා, පැය ගාණක් ගොතලා වෙන්න ඇති චූටි හීනියට ගොතාගෙන ඉන්නවා. දැකලා ඇති සමහර අය. ඊළඟට සමහර අය උත්සාහ කරනවා විවිධ වර්ගයේ ඇඳුම් ඇඳලා මේක අලුත් විදියට පෙන්වන්න. එතකොට කොයි ආකාරයකින් උත්සාහ කළත් මේකේ තියෙන මොනවාද? අර විදියෙ අසුබ කොටස් ටික. එතකොට බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ හරියට අර කෙනෙක් මේ දෙපැත්තෙන් කට ඇරලා අර ඒ මල්ලක් ලිහිලා ධාන්‍ය වර්ග වෙන් කරලා බලනවා වගේ, මේ VLV මෑ මුං ඇට ආදී වශයෙන් බලනවා වගේ මේ කොටස් වෙන් වෙන් කරලා බලන්න කියලා. අපි එහෙම බලන්නේ නැහැ. අපි හැමතිස්සෙම බාහිර ටික විතරක් බලනවා. මූණ කොහොමද දන්නේ? දත් ටික කොහොමද දන්නේ නැහැ කියලා ඒව බලනවා. කොණ්ඩේ කොහොමද? දැන් සමහර ළමයි දැන් තරුණ කාලේදී මුල් මේ අපේ පුතාලා මොකද කරන්නේ? මේ ඔළුවේ බම්ප් එකක් තියාගන්නවා. මේව නිකන් මෙහෙම කරලා. දැන් අවුරුදු 12 13 පණිනකොටම ඒක තමයි හදාගන්නේ. ඉතින් නිතරම කණ්ණාඩියක් නැත්තම් ඒ දර්පණයක් දැක්කට පස්සේ ඒකෙන් ඒ මූණ බල ඉන්නවා. අපේ තරුණ දුවලත් එහෙම තමයි. රූප බල ඉන්නවා. මේගොල්ලෝ බලන්නේ මේ බාහිරව. බාහිර රූපයයි පේන්නේ. මේ පිටින් හැමෙන් වැහිලා තියෙන කොටස විතරයි පේන්නේ. මෙයාලට අභ්‍යන්තරේ පේනවනම් මේගොල්ලෝ පලාත කැමති වෙන්නේ නැහැ මේ ශරීරයට. මොකද මේ හැම ගලවලා බලපු ගමන් මේක නිකන් බලන්න තියා හිතන්නවත් බෑ. දැන් කාක්කෝ එහෙම ආයෙ ඉලෝල ඇවිල්ලා කොටන්නේ. බැරෙලා මේ හැම ගලවලා දැම්මත් පාරේ බහලා යන්න හම්බෙන්නේ නැහැ. එතකොට මේ වගේ ශරීරයක් තියාගෙන තමයි අපි මේ මහා ලොකු මාන්නක්කාරකම් තියාගෙන ලස්සනයි, සුන්දරයි, සුබයි කී කී ඉන්නේ. එතකොට මෙන්න අසුබ සංඥාව. එතකොට මේ විදියට විමස බලන්න ඕනේ මේ ශරීරය ගැන. ඒ විමසලා බලනකොට තමයි අපිට රාගේ ප්‍රහාණය කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් රාගේ හට ගන්නවා. රාගය විශේෂයෙන්ම නිවන් මගට බාධාවක්. රාගයේ තියෙන එක නිවන් මගට බාධාවක්. දැන් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ විශේෂයෙන්ම මේගිය සූත්‍රයේදී මේ ජීවිතයේදී අපිට නිවන් අවබෝධ කරන්න පුළුවන්. දැන් සමහර විතාගෙන ඉන්නේ මේ ජීවිතේ නිවන් අවබෝධ කරන්න බෑ. ඒ සඳහා මෛත්‍රී බුද්ධ ශාසනයට යන්න ඕන. නැත්නම් ඊටත් එහාට යන්න ඕන කියලා එහෙම හිතාගෙන ඉන්නේ. දැන් මේ රටේ විවිධාකාරයේ මිත්‍යා දෘෂ්ටික දේවල් ක්‍රියාත්මක වෙනවා. දැන් සමහරු පටන් අරගෙන තියනවා කියලා මට ආරංචි. දැන් මාතෘ දිව්‍ය පුත්‍රයාවත් අදහන්න පටන් අරගත්තා. දැන් කතෝලික දහමේ නම් මරියතුමිය අදහනවා. මම හිතන්නේ තව අදහනවා ඒ පියාව අදහනවා. එතකොට දෙවියන් වහන්සේ අදහනවා, පුතා අදහනවා, සේරම අදහනවනේ ඒගොල්ලෝ. සාන්ත අන්තෝනි මුනීන්ද්‍රයෝ. ඒගොල්ලන්ගේ ක්‍රමවේදයයි. ඒකට අපි කිසි අගෞරවයක් කරන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ ආගමයි. අපේ කට්ටිය මෙන්න දැන් පටන් අරන් මාතෘ දිව්‍ය පුත්‍රයාවත් අදහන්න. ඊළඟට දැන් ගෞතම බුදුරජාන් වහන්සේ වැඩ සිටිද්දී මෛත්‍රී බෝධිසත්වයන් දැන් පහන් පත්තු කරන්න පටන් ගත්තා. දැන් පෙරහැරවලුත් යනවා ඉතින් දැන්. හැබැයි ඉතින් උන්වහන්සේට ගරු කරාට කමක් නැහැ. ඊළඟ බෝධිසත්වයෝ ඊළඟට බුදු වෙන්න ඉන්න කෙනා. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒ වුණාට තාම අපේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයයි මේ වැඩ තිබෙන්නේ. මේ තුලින් අපිට කරගන්න පුළුවන් බොහෝ දෑ තිබෙනවා. ඒ උන්වහන්සේ අවබෝධයෙන් සරණ ගියාම, ඒ ශ්‍රී සද්ධර්මයේ අවබෝධයෙන් සරණ ගියාම, ඒ ආර්ය මහා සංඝරත්නයේ අවබෝධයෙන් සරණ ගියාම, ඒ වගේම සීලයක උතුම් සීලයක පිහිටියට පස්සේ මේවට කියන්නේ සෝතාපට්ටි අංග කියලා. මේ තුල මේ බුද්ධ ශාසනය තුලම අපිට පුළුවන්කම ලැබෙනවා ධර්මයකට නැත්තම් ධර්ම අවබෝධයකට පැමිණෙන්න. එකම වැඩේ තියෙන්නේ අපිට ඒකට උනන්දුවක් නැහැ. ලංකාවේ ඉන්න බොහෝ දෙනෙකුට ඒකට උනන්දුවක් නැහැ. උනන්දුව කොහොම හරි කරලා තව කීයක් හරි එක්කහු කරගන්න. කොහොම හරි ඉඩම වැඩි කරගන්න. කොහොම හරි බලය තහවුරු කරගන්න. කොහොම හරි ලස්සන හදාගන්න. ওই වගේ දේවල් වලට කාලය ගත කරනවා මිසක් ධර්මය අවබෝධ කරගන්න ඕන කියන කල්පනාවක් නැහැ. අන්න ඒ නිසා අපිට මේ අවස්ථාව මගහැරිලා යනවා. එතකොට මේ ගිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ජීවිතේදීම නිවන් අවබෝධ කරනකොට
අපිට අවශ්‍ය කරන කරුණු පහක් දේශනා කළ අවසානයේ දේශනා කරනවා රාගයේ සංසිඳවීමට අසුභේ වඩන්න, ද්වේෂයේ සංසිඳවීමට මෛත්‍රිය වඩන්න, ඒ වගේම විතක්ක විචාර සංසිඳවීමට ආනාපාන සතිය වඩන්න, ඒ වගේම ඊළඟ එක තමයි අනිත්‍ය සංඥාව වඩන්න කියනවා සම්පූර්ණයෙන්ම මේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා අනිත්‍ය සංඥාව. එතකොට මෙන්න මේ විදියට විශේෂයෙන්ම රාගය දුරු කර ගැනීමට උපකාර වෙන්නේ මහෝපකාරී වෙන්නේ අසුභයයි. එතකොට දැන් මේක ගිරිමානන්ද සූත්‍රයේ අපට සංඥාවක් හැටියට වඩන්න කියලා දීලා තියෙන්නේ. එතකොට දැන් මේවා අපි ඉගෙනගෙන වඩන්න නැතුව ඉඳලා හරියන්නේ නැහැ. මේක වඩන්න ඕන. උදේ ඉඳලා දැන් අපි දත් මදින්න ගියාට පස්සේ අපිට මේ දත්වල තියෙන ස්වභාවය තේරෙන්න ඕන. උදේ දත් මදිනකොට අපි වැසිකිලි කැසිකිලි කරනකොට අපිට මේ ශරීරයේ තියෙන අසුභ ආකාරය තේරෙන්න ඕන. ඊළඟට අපි කඳු ගණන් මේ මං හිතන්නේ වැසිකිලි කැසිකිලි කරලා ඇති කඳු ගණන් සාගර ගණන් අපිට ඒව තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ ඒව සිද්ධ වෙන දේවල් කියලා. ඊළඟට අපි කොච්චර මේ කේටය කටින් පිට කරලා ඇතිද, සෙම කොච්චරක් ඇදලා ඇතිද, සැරව කොච්චරක් ගලලා ඇද්ද අපේ ශරීරයෙන් එළියට, ආන්නේ ඒ විදියට. ඊළඟට අපේ මේ ආහාර ජීර්ණ පද්ධතිය ආහාර අනුභව කරනකොට ඒක සිදුවන ආකාරය. දැන් අපි මෙහෙන් හරි ලස්සනට සියලු දෙනා එකතු වෙලා බොහොම සතුටින් ප්‍රීතියෙන් කන කේක් කෑල්ලක් චියර්ස් ගාලා ගන බොන බීමක් අන්තිමේදී මුත්‍රා වෙලා පිට වෙලා යන්නේ, අසූචි වෙලා පිට වෙලා යන්නේ. දැන් මේ ඇත්තම தත්ත්වය කවුද මෙනෙහි කරන්නේ? මෙනෙහි කරන්නේ ඒකට අකමැති. මෙනෙහි කරන්න කැමති වෙන්නේ පේන්න තියෙන සුන්දරත්වය, බාහිරව තියෙන රැවටිල්ලටයි කැමති. ඉතින් රැවටි රැවටි ඉන්නවා. මේ ලෝකේ ඉන්න ජනතාව කැමති ඇත්ත දැනගන්නද රැවටෙන්නද? රැවටෙන්න. ඒ රැවටීමට හරි කැමති. දැන් සමහර උත්සව කාලේට පුදුම රැවටීමක් තියෙන පාර යනකොට පුදුම මේ තියෙන සුන්දරත්වය නේද? අර අර එක ගීතයක් තියෙනවා මට මතක් වෙනවා මේ වෙලාවේ, සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු ඌ සුසුදු වලා කැරලි පලසකි මේ මගදිග ඇතුරු ආහස සූරණ මැදුරු කියලා ගීතයක් තියෙනවා. එතකොට දැන් මේ සමහරලාට මේ සමහර උත්සව කාලවල පාර යනකොට හිතෙන්නේ මේ පුදුමයිනේ කියලා. ඒකට තමයි මිනිස්සු කැමති. ඇත්ත මොකද්ද? ඇත්ත తాවකාලිකයි. ඔය මහා ලොකුවට දැන් අපි දවල් කාලේදී දකින්නා වූ ඒ ස්වභාව මේ රෑ යනකොට පැත්ත පලාදේ නෑ, කඩවල් වහලා පාරේ බලු බල්ලෙක් නෑ, කමේ ආලෝකයක් නෑ, එකක්වත් නෑ, ස්වභාව නෑ. ඔක තමයි යථාර්ථය. ඒතර මේක තමයි තේරුම් ගන්නත්. ඒ වගේ තමයි මේ ශරීරයේ මහා විසිතුරු බවක් පාර යනකොට හරි ලස්සනට යනවා පේනවා. අභ්‍යන්තරික වශයෙන් ගත්තම සම්පූර්ණ කුණු ජංජාලයක් මේක ඇතුලේ තියෙන්නේ. මේක තමයි මෙනෙහි කරන්න ඕන, අසුභේ වඩන්න ඕන. එතකොට තමයි රාගේ ප්‍රහීන වෙන්නේ. රාගේ ප්‍රහීන වෙන්නේ නැතුව කෙනෙකුට නිවන් දකින්න බෑ. ඒතර ද්වේෂේ ප්‍රහීන වෙන්නේ නැතුව නිවන් දකින්න බෑ. ඒකට මෛත්‍රිය අවශ්‍යයි. විතක්ක විචාර සංසිඳුවා ගන්න නැතුව කෙනෙකුට නිවන් දකින්න බෑ. ඒකට ආනාපාන සතිය වඩන්න ඕන. එතකොට අන්නේ විදියට අපි මේ විශේෂම මේ අසුභේ ගැන තමයි මට කියලා දෙන්න උවමනා කරේ. අසුභයේ වඩන්නම ඕන දෙයක්. හැම කෙනෙකුටම කරගන්න පුළුවන් දෙයක්. බස් එකේ යනකොට වුණත් දැන් අපි උදේට වැඩට රාජකාරියට යන කෙනා ලස්සනට ඇඳලා පැළඳලා සුවඳ විලවුන් ගල්වාගෙන යනවා. මෙයා දවල් වෙනකන් ඉන්නකොට ඇත්ත වශයෙන්ම ඒ ස්ථානයේදී අඳින්න පළඳින්න ඒකට අවස්ථ මේ කියන්නේ වෙනමම ආයි ඇඟපත සෝදන්න ඒ මොකක්වත් අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. සමහරට දාඩිය දාගෙන මෙන්න හැන්දෑවේ ගෙදර එනවා. මෙයාට හොඳම අවස්ථාවක් තියෙනවා අසුභ සංඥාව වඩන්න. මේ උදේ ගෙදරින් ගියේ එක්කෙනාට. ගෙදරින් ගියේ කුමාරියෙක් වගේ. කුමාරයෙක් වගේ ගියේ. දැක්කම සිරියාවයි. දැන් මෙන්න හැන්දෑ වෙනවා. දාඩිය පෙරාගෙන. නේද? මේ දැන් ඕවා තමයි හිතන්න තියෙන්නේ. ඕවා තමයි හිතන්න ඕන. කවුද හිතන්නේ මේ සංඥාව වඩන්නේ කවුද? දැන් මේකට මේ තකහණිය කැලේ යන්න ඕනේ නැහැ. මම මේකයි කියලා දෙන්නේ. මේ සංඥාවල් වඩන්න එකපාරටම කැලේට ගිහිල්ලා වැඩ ඉන්න ඕනේ නැහැ. මේ උදේ වැඩට ගිහිල්ලා එන ගමන් වැඩමින් ආවේකි. උදේ වැඩට ගිහිල්ලා එන ගමන් කෝච්චියේ බස් එකේ මේක කරන්න පුළුවන්. අපි අඩුම තරමින් ඒ ක්‍රමවේදයටවත් එන්න ඕන. ඉතින් ඊළඟට මේ අපට දැන්
මේකෙ තියෙනවා තව සංඥා 10ක් තියෙනවා. දැන් අපි එක දිගට මට මේවා වේගයෙන් දේශනා කරන්න තිබුණා. එහෙම දේශනා කරාම අපිට එකක්වත් හරියට ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. නිසා තමයි මම මේ පුළුවන් ප්‍රමාණය දේශනා කරන්නේ. මෙහිදී විශේෂයෙන්ම දැන් තව සංඥා කීපයක්ම තියෙනවා. තව 7ක් පමණ තියෙනවා. ඒ අතර අපිට හරි වටිනා තව සංඥාවක් තියෙනවා මේ දේශනාව අවසන් කරන්න ඉස්සෙල්ලා මතක් කරන්න ඕන. ඒක තමයි මේ ආදීනව සංඥා කියන එක. අපේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච එක. ආදීනව සංඥා කියන්නේ මේ ශරීරය නැත්තම් මේ විශේෂයෙන් මේ ශරීරයට බොහෝ ආදීනවයන් තියෙනවා. මේකට හැදෙනවා විවිධ ලෙඩ රෝග ආබාධ. බහු දුක්ඛෝකෝ බහු ආබාධෝ. බොහෝ දුක් බොහෝ ආබාධ හට ගන්නවා. ඉතින් ඒ අතර තියෙනවා චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාන රෝගෝ, ජීවා රෝගෝ, කාය රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, ඩහෝ ජරෝ ආදී සාසෝ පినాසෝ. මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම රෝගාබාධ 50ක් පමණ මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ගිරිමානන්ද සූත්‍රයේ. අපේ අය හිතාගෙන ඉන්නේ අපිට ලෙඩ හැදෙන්නේ නැහැ කියලා. අපි නිකන් ගලේ ගැහුවත් මරන්න බෑ කියලා ඒ වගේ හිතාගෙන ඉන්නවා. මේ වගේ ශරීරයක් හම්බුනොත් ලෙඩ හැදෙනවා. ඉතින් මේ දේශනාව බලාගෙන ඉන්න සියලු දෙනාටම මම කියන්නේ ඔබගේ ඔය තියෙන ශරීරය හරි සුන්දර ශරීරයක් නෙමෙයි. ඕක ඇස්සේ ලෙඩ තියෙනවා. කොයි වෙලේ ලෙඩක් මතුවේද දන්නේ නැහැ ඇහැ මුල් කරගෙන. කොයි වෙලේ ලෙඩක් මතුවේද දන්නේ නැහැ කන මුල් කරගෙන. කොයි වෙලේ ලෙඩක් මතුවේද දන්නේ නැහැ නාසය මුල් කරගෙන. දිව මුල් කරගෙන. කය මුල් කරගෙන. ඊළඟට එක එක ආකාරයෙන් ඍතු වෙනස් වීම නිසා උතු පරිණාම ජාබාධ, විෂම පරිහාර ජාබාධ. දැන් විෂම පරිහාර ජාබාධ කියලා කියන්නේ දැන් බුදුරජාන් වහන්සේට AIDS වැනි රෝග ගැන පවා අවබෝධයක් ඒ කාලේ ඉඳලා තිබිලා තියෙනවා. විෂම පරිහරණය නිසා හටගන්නා රෝගාබාධ. ඒකයි කියලා දෙන්නේ. එතකොට ඕපක්කමික ආබාධ, උපක්‍රමවලින් එක එක ක්‍රමවලින් ආබාධ ඇති වෙන්න පුළුවන්. මේ විදිහට මේ ශරීරයේ පුදුම විදිහ ආබාධයන් වලට ගොදුරු වෙනවා. මේක මෙනෙහි කරන්න සංඥාවක් වශයෙන් කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට පින්වත්නි හොඳම දේ තමයි මේ වගේ ශරීරයක් හම්බුනොත් ලෙඩ හැදෙනවා. මේක නිධානයක් නැත්තම් කැදැල්ලක්. රෝග නිද්ධම් පබංගුරං. මේ ශරීරයේ රෝගයට නිධානයක් නැත්තම් ඒ මේ කැදැල්ලක් කියලා කියන්නේ. හොඳම වැඩේ තමයි මේ වගේ ශරීර ගන්න නැතුව උඩට ගිහිල්ලා හොඳ සියුම් ශරීරයක් ගත්තනම් හරි. දැන් මේ මනුස්ස ලෝකේ තියෙන ශරීරේනේ මේ සියලු දේවල් තියෙන්නේ. මේ මොනවාද මේ සෙම්ම සොටුස ඇරව මේ වගේ එකක් ගන්න නැතුව ඒ වගේම ආබාධ ඇති වෙන මේ වගේ එකක් ගන්න දැන් දෙවියන්ට හැදෙනවද මේ පිළිකාව? නැහැ. දෙවියන්ට ඇස් රෝග හට ගන්නවද? නැහැ. ඉතින් ඒ නිසා හොඳම වැඩේ තමයි ඒ වගේ එකට පිළිතුර තමයි මේ ජීවිතයෙන් සමුහරගෙන සුගතියකට යාම. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී පින්වතුන්ට අද දවස ඇතුළත කියලා දෙන්න පුළුවන්කම ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම මේ වගේ සංඥා හතරක් පිළිබඳව පමණයි. තව අපිට ඉගෙන ගන්න තියෙනවා. ඉතින් විරාග සංඥා, නිරෝධ සංඥා, ඊළඟට ප්‍රහාණ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා, ආනාපාන සති ආදී වශයෙන් තව අපිට ඉගෙන ගන්න තියෙනවා. නමුත් අපි සතුටු වෙන්න ඕන මේ කාල සීමාව තුළ අපට ඒ ගිරිමානන්ද සූත්‍රයේ පිළිබඳව යම් අවබෝධයක් සහ ප්‍රධාන කරුණු සංඥා හතරක් පිළිබඳව යම් විවරණයක් අපිට ඉගෙන ගන්න ලැබුණා. ඒ අනිත්‍ය සංඥාව ගැන, අනාත්ම සංඥා ගැන, ඒ සංඥාවන් ගැන, ඒ වගේම ආදීනව සංඥාව ගැන, අපට අසුභ සංඥාව ගැන අපිට ඉගෙන ගන්න ලැබුණා. ඒතර මේවා අපි මෙනෙහි කරගත්තොත් ඔබට පුළුවන්කම ලැබෙනවා මේ ජීවිතයේදී ධර්ම අවබෝධයක් කරා පියනගන්න. ඒතර මේවා මෙනෙහි කරනවා කියන්නේ ධර්ම මානසිකාරයේ දෙනකොට ඔබගේ මනස දියුණු වෙනවා. කෙලෙස් කෙලින් ප්‍රහීන වෙවි යනවා. තමන්ගේ සිත තුළ තියෙන කෙලෙස් ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන වෙවි යනවා. ඉතින් මේ දස සංඥාව ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරලා දුන්නේ අපේ මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට. ඒතර ඒක අහපුවම ඒ ආබාධයේ පවා සුවපත් භාවයටපත් වෙනවා. මොකද සම්පූර්ණයෙන්ම එයාගේ කෙලෙස් ඒ කහට නැති වීගෙන යනවා. ඒතර ඒ නිසා මෙන්න මේ දේශනාව අහගෙන ගිහිල්ලා ආනන්ද හාමුදුරුවෝ එදා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට ඒක කියලා දුන්නා. ඒක අහගෙන හිටියට පස්සේ අර ස්වාමීන් වහන්සේගේ තිබිච්ච ආබාධය සම්පූර්ණයෙන්ම සුවපත් භාවයට පත් වුණා. ඉතින් ඒ උතුම් සූත්‍ර දේශනාව තමයි අද අපි ඉගෙන ගන්නට යෙදුනේ. ඒකේ සෑහෙන කොටසක් අද අපිට ඉගෙන ගන්නට ලැබුණා. ඒ නිසා අද දවසේ මේ ධර්ම දාන මේ මහා පින්කම තුලින් මේ විශේෂයෙන්ම මේ උතුම් දේශනාව
ලංකාවාසී ලෝවාසී සියලු දෙනාටම ඉගෙන ගන්නට අවස්ථාව සලසලා දුන්නේ අපේ පින්වත් ඒ නැසී මියපරලෝගේ ඥාතිවරියක් වෙනුවෙන් තමයි මේ කටයුත්ත සිද්ධ කළේ. කළුතර දෙදියවෙල වෛද්‍ය විලාහි පදිංචිව සිට නැසී ගිය විශ්‍රාමලත් පාඨශාලාචාරිණි ඇසිලින් නෝනා ජයකොඩි මෑණියන්ටත්, ලිවින්ටන් ජයසුන්දර පියාණන්ටත්, ඩීබී ජයකොඩි මුත්තනුවන්ටත්, ඒ සියලු ඥාතීන්ටත් පින් පිණිස මේ ධර්ම දේශනාව සිදු කළේ. පුතණුවන්, දියණිය සහ පුතා ඇතුළු පවුලේ සෑම දෙනා විසින් තමයි මේ පින්කම සිද්ධ කරන්ට යෙදුනේ. ඉතින් ඒ නිසා අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ පුණ්‍ය මහිමේ බලයෙන් අප සීල දිනාටම අමා මහ නිවන් සම්පස් සැලසේවා. අද ධර්ම දේශනාව පවත්වලා ඒ වගේම දහම් පඬුරු පූජා කරලා මේ ලබාගත් ආ පුණ්‍ය සම්භාර ධර්මයන් විශේෂයෙන්ම අභව ප්‍රාප්ත වන්නට යදුන එනසීගේ විශ්‍රාමලත් පාඨශාලාචාරිණි ඒ කළුතර දෙදියවෙල වෛද්‍ය විලාහි පදිංචිව සිට එනසීගේ විශ්‍රාමලත් පාඨශාලාචාරිණි ඇසලින් නෝනා ජයකොඩි මෑණියන්ටත්, ලිවින්ටන් ජයසුන්දර පියාණන්ටත්, ටීබී ජයකොඩි මුත්තනුවන්ටත්, ඒ පවුලේ මියපරලෝගියේ සියලු ඥාතීන්ටත් අනුමෝදන් කරමු. අනුමෝදන් විත්වා එසේ අනුමෝදන් වීමෙන් ඒ අයගේ භවගාමී ජීවිත සපවත් වෙත්වා, කෙලවර අමා මහ නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින්දෙන්න. ලෝකයේ ශාසන තපවත් ආරක්ෂා කරන පින් කැමැති සියලුම දෙවියන්ටත් මේ පින් අනුමෝදන් විත්වා, දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය කරගෙන අද දවසේ මේ උතුම් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන ඒ නැසීගිය පාඨශාලාචාරිණි ඇසලින් නෝනා ජයකොඩි මෑණියන් ඇතුළු ඒ සියලු දෙනාගේම පුතණුවන්, ඒ ලිවින්ටන් ජයසුන්දර පියාගේ පුතණුවන්, දියණිය සහ පවුලේ සියලු දෙනාටම සැලසිලා සිත සාන්ති යහපත් උදා කෙරෙත්වා, සෑම දිනාටම යහපත් අනාගතයක් සලසා දෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අවසාන වශයෙන් මේ සිද්ධ කරගත්ත උදාරු සස් පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ වාසනා බල මහිමෙන් මැසීමේ පරිලෝකීය ඥාතීන් සහ ඔබ අප සෑම දිනාටත් ධර්ම දේශනාව ශ්‍රවණය කළ සැමටත්, ඒ වගේම අපේ බෞද්ධ ආනාලිකාවේ අනුශාසක තැන්පත් නායක ස්වාමින් වහන්සේ කාර්ය මණ්ඩලය ඇතුළු ඔබ අප සෑම දිනාටම අජරාමර සංඛ්‍යාත මාමා නිවන් සම්පත් සාක්ෂාත් කර ගැනීම පිණිසම මේ උතුම් පුණ්‍ය සම්භාර ධර්මයන් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටාජ බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කාන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කාන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කාන්තු තං සදා. ධර්මශ්‍රවණානි සංසයෙන් සෑම දිනාටම අමා මහ නිවන් සම්පස්සර සේවා.